අයිබෝවන්. ඉතිං ඔගොල්ලෝ අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාව අලුත් මාතෘකාවක් මේ practical archaeology. නැත්නම් ප්‍රායෝගික පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි බලමු මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද? පුරාවිද්‍යාඥයාට නැත්නම් පුරාවිද්‍යාව ඉගෙන ගන්න කෙනාට ඇයි ප්‍රායෝගික පුරාවිද්‍යාව වැදගත් වෙන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පුරාවිද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතරත් share කරන්න. එහෙනම් අපි යමු අද අපේ මාතෘකාවට. ප්‍රායෝගික පුරාවිද්‍යාව නැත්නම් ප්‍රායෝගික ශේෂ්ඨ පුරාවිද්‍යාව. මොකද්ද මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව කියලා කියන්නේ? ඇත්තටම ප්‍රායෝගික පුරාවිද්‍යාව තුළදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ශේෂ්ත්‍රයේ කටයුතු සිද්ධ කරනවා. උකට මොන වගේ ශේෂ්ත්‍ර කටයුතුද? දැන් අපි කතා කරලා තියෙනවා කැණීමක් කියන්නේ මොකද්ද, ගවේෂණයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි ශේෂ්ත්‍රයට යන්න වෙනවා නේද? එතකොට පුරාවිද්‍යාඥයා හැම වෙලෙම කතා මේ වැඩ කරන්නේ ශේෂ්ත්‍ර එක්කනේ. ඒ ශේෂ්ත්‍රයෙන් ලබා ගන්නා දත්ත අනුව තමයි විවිධ නිගමනයන් වලට එළඹෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව නැත්නම් ප්‍රායෝගිකව ඉගෙන ගන්න මොන වගේ දේවල්ද? අපි උදාහරණයක් ගමු කැණීමකට. මොනවද කැණීමකදී කරන්නේ? අපි ඉස්සෙල්ලා ශේෂ්ත්‍ර භූමිය තෝරගන්න ඕනේ මොන ප්‍රදේශයේද අපි කැණීම කරන්න කියලා. ඊට පස්සේ අපිට මේ කැණීම් ප්‍රදේශය මැනීම් කටයුතු සිද්ධ කරන්න වෙනවා. මොන මේ අපි කොහොමද මේ කොටස බෙදාගන්නේ කියලා. ඊට පස්සේ අපි කැණීම් කරනවා. කැණීම් කරලා ඊට පස්සේ මේවා සිතියම්ගත කරනවා. එයා සිතියම්ගත කරලා මේ හම්බෙන විවිධ පුරා නැත්නම් කෞතුක වස්තු මොකද කරන්නේ? නැත්නම් මේ හම්බෙන දේවල් අපි නිවැරදිව ලේඛනගත කරලා ඒවා නැත්නම් ගබඩා කරනවා, නැත්නම් ඒවා සුදුසු ලේඛන ගාරයක් තියෙන එකට දෙනවා. ඒ වගේ මේ විවිධ කටයුතු කරන. එතකොට දැන් අපි කැණීම කරද්දි කැරීම අතරතුර විවිධ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මැනීම් කරනවා, ඊට පස්සේ සාම්පල් ලබා ගන්නවා. ඉතින් ගොඩක් දේවල් කැණීමකදී කරනවා. එතකොට කැණීමක් කරන්නේ නැත්තම් මේ ශේෂ්ත්‍ර පුරාවිද්‍යාඥයා කටයුතු කරන්නේ විවිධ පරිසර යටතේ. කාන්තාර වෙන්නත් පුළුවන්, සීත කලාප වෙන්නත් පුළුවන්, ඔය අතරමැදි කලාප වෙන්න පුළුවන්. මේ හැම එකකටම අදාළව මේ පුරාවිද්‍යාඥයා ශේෂ්ත්‍ර පුරාවිද්‍යාඥයා කටයුතු කරනවා. එතකොට මේවා ඒ කියන්නේ මේ ලබා ගන්න දත්ත අනාවරණය කිරීම සහ ලේඛනගත කිරීමට කටයුතු කරනවා. අනිත් කාරණේ තමයි ඔවුන් මේ ලබා ගැනීම වලින් ලබා ගන්න දේවල් ඉතා සුරක්ෂිතව නැත්තම් මේවා සොයාගත්තට පස්සේ ගැනීමෙන් සොයාගත්තට පස්සේ වැඩිදුර අධ්‍යයනය සඳහා පුරාවස්තු සංරක්ෂණ කටයුතු වලට යොමු කරනවා. එතකොට අනික් දේවල් මොකද වෙන්නේ? ඒවා ගබඩා කරනවා, මේ නිසියාකාරව ලේඛනගත කරලා. ඉතින් වර්තමානයේ වෙද්දී විවිධ සොෆ්ට්වෙයාර් භාවිත කරනවා මේ දත්ත ඇතුළත් කරලා. එතකොට ලේහසියෙන් පරිශකයෙකුට ඉත පහසුවෙන් මේ දේවල් හොයාගැනීමේ හැකියාව තියෙනවා වර්තමානයේ වෙද්දී. එතකොට ශේෂ්ත්‍ර කටයුතු පුරාවිද්‍යාවේ තීරණාත්මක අංගයක් වෙනවා. එතකොට අතීතයේ සංස්කෘතියන් සහ මේ සමාජය පිළිබඳව වටිනා දත්ත සහ තීක්ෂණ බුද්ධිය සපයන මෙවලමක් වෙනවා. ඉතින් ප්‍රැක්ටිකල් ආකියොලොජි නැත්තම් මේ ප්‍රායෝගික ශේෂ්ත්‍ර පුරාවිද්‍යාව කොහොමද අපි කරන්නේ? නැත්තම් මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව මොන වගේ දේවල්ද අපි සිද්ධ කරන්නේ කියලා එකින් එක කතා කරමු. ඉතින් අපි ගත්තාම මං කිව්වා ප්‍රායෝගික පුරාවිද්‍යාවේ විවිධ පියවරයන් අපිට යටතේ කතා කරන්න පුළුවන්. එකක් තමයි සමීක්ෂණය. නැත්තම්
ගවේෂණය අපි සිද්ධ කරන. එතකොට මේකේ මූලික පියවර වෙන්නේ ඒ කියන්නේ පුරාවිද්‍යා ස්ථාන සොයා ගැනීම සහ ප්‍රදේශීය මැනීම් කටයුතු කිරීම. එතකොට මේකට අපි කිව්ව ශේෂ්ත්‍රයේ ඇවිදලා ගන්න පුළුවන් ගුවන් සමීක්ෂණ හරහා තොරතුරු ලබා ගන්න පුළුවන් භෞතික ක්‍රම යටතේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගියොත් කැණීම. දැන් අපි ගොඩක් අය කැණීම ගැන දන්නවා. මොකද මම කැණීම ගැන සම්පූර්ණ විස්තර කතා කරලා තියෙනවා. එතකොට කැණීම කියන්නේ යම් ස්ථානයක් හඳුනාගත්තාම මේ පුරාවිද්‍යා එම ප්‍රදේශය විවිධ මෙවලම් භාවිතා කරලා ඉතා ප්‍රවේශමෙන් තමා මේ කැණීම් කටයුතු කරන්නේ. ඔට කැණීම් වර්ග තියෙනවා. මම කැණීම් වර්ග ගැන කතා කරලා තියෙනවා. එතකොට ඔයාට කැණීම් ගැන දන්නේ නැත්තම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වීඩියෝ මේ වීඩියෝ එක එක බලන්න පුළුවන්. ඒක බලලා ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ලබා ගන්න කැණීම් කළ ලබා ගන්න දේවල් ඉතා ප්‍රවේශමෙන් කබඩා කරන. ඊට පස්සේ කෞතුක වස්තු සහ ව්‍යුහයන් අනාවරණය කරන ගැනීම සඳහා ක්‍රමානුකූලව පස් ස්තර ස්තරෙන් ස්තරේ තමා ඉවත් කරන්නේ. බොහෝ දුරට සමහරට සෙන්ටිමීටර සෙන්ටිමීටර දෙකක් සෙන්ටිමීටර තුනක් වෙන්න පුළුවන්. කැණීම් ස්ථානය අනුව ඒ දේවල් වෙනස් වෙනවා. අපි ගත්තොත් ප්‍රායෝගික පුරාවිද්‍යාව නැත්තම් මේ කැණීම් කටයුතු සිද්ධ වෙන තැනක් තමයි ප්‍රාග්ඓතිහාසික කැණීම් ස්ථාන. ඒකට මේ ප්‍රාග්ඓතිහාසික ස්ථානයක සෙන්ටිමීටර 5-6 ගැඹුරට යන්නේ නැහැ. ඉතා සූක්ෂම ලෙස තමයි කැණීම් කරන්නේ. මොකද පැරණි ගල් ආයුධ, එතකොට සත්වයට කටු, ඊට පස්සේ ඉතා ඇහැට පෙනෙන ඉතා කුඩා දේවල් අපිට හම්බ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා ඉතා කුඩා ප්‍රමාණයක් තමයි පියවරෙන් පියවර පියවරෙන් පියවර යන්නේ කැණීම් කටයුතු සිද්ධ කරන්න. ඉතින් මේක නිසා තමයි දැන් ගොඩක් අය කියන කැණීම පටන් ගත්ත දැන් ගොඩක් කාලයක් තියෙනවා හැම කියලා. ඒක නිසා තමයි මේවා ස්තරෙන් ස්තරේ ස්තරෙන් ස්තරේ යද්දි නැත්නම් ලේකෙන් ලේකට යද්දි කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ මේවා පටිගත කරනවා. මොකද්ද පටිගත කරනවා කියන්නේ? එතම රෙකෝඩින් කරනවා. මේවා මේ කළ මේ පුරාවිද්‍යාඥ මේ ලබා ගන්න දේවල් එකින් එක මේ සන්දර්භ ඉතා සූක්ෂම ලෙස සටහන් කරනවා. සමහරවල් මේ පිහිටීම මොන වගේද, ගැඹුර මොන වගේද, මේකෙන් හම්බුණ පුරාවස්තු මොනවද, කැණීම් ක්‍රියාවලිය ලේඛනගත කරනවා. ඊළඟ සවිස්තරාත්මක සටහනක් ඇඳලා දවසේ දේවල් ක්‍රමානුකූලව ලියනවා. කවුද අද දවසේ කැණීම් කටයුතු කරේ? එතකොට සහභාගී වුණු පිරිස මොකද්ද? මේ කාලගුණේ මොන වගේද? දේශගුණේ මොන වගේද තිබ්බේ? කොච්චර ප්‍රමාණයක් කැණීම් කරාද? හම්පුණ බහණ්ඩ කෞතුක බහණ්ඩ මොනවද කියලා ලේඛනගත කරනවා ඉතා සූක්ෂම. එතකොට වර්තමානයේ වෙදි තව දෙයක් තමයි මේ දේවල් ඉතා සූක්ෂමව ස්තරයේ කැණීම් කටයුතු කළ අවසානයේ ඡායාරූපගත කිරීම කරනවා. මොකද එතකොට යම් කෙනෙකුට ඊට පස්සේ අඳුරා ගන්න පුළුවන් ලේයක හඳුනා ගන්න ඕනේ නම් අපි කියමු දැන් අපි ගත්තොත් ආකියොලොජිකල් ලේයර්ස් මොන වගේද තියෙන්නේ කියලා. එතකොට අපිට ලේයකින් අපිට ඕනි වෙනවා ආකියොලොජි A 1 2 3 ලේයර්ස් අපිට තියෙනවා. අපිට හතරවෙනි ලේයක පිළිබඳව අඳුරා ගන්න වෙනවා. කොට අපි හතරවෙනි ලේයක අඳුරා ගන්න නම් අපිට මොකද කැණීමක් කියන්නේ විනාශයක් නේ. අපිට ආපහු ඒ තිබ්බ විදියට හදන්න බෑනේ. ඒකර අපිට ඡායාරූපයක් ගත්තාම ඒ තිබ්බේ මොන වගේද කියලා අපිට නැවත බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඡායාරූපකරණයත් ඉතා වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් ඇනලයිස්. මේ ඇනලිසිස් එකේදී ගොඩක් වෙලා මේ විශ්ලේෂණ කටයුතු වලදී කැණීමෙන් පස්සේ මොකද කරන්නේ? මේ ස්ථානයේ එකතු කරගන්න දේවල් මේ පුරාවස්තු සාම්පල් රසායනාගාරවල විශ්ලේෂණය කරනවා. එතකොට මේක කෞතුක වස්තු සහ මේ කෞතුක වස්තු වලට කාල නිර්ණය කිරීමට, දත්ත විශ්ලේෂණය කිරීමට, විද්‍යාත්මක ක්‍රමවලට යන්න අපිට මේ දේවල් උපකාරී වෙනවා. එතකොට අපි මේ දේවල් නිවැරදිව ගබඩා කරලා තිබ්බහම සහ අපි නිවැරදිව තොරතුරු ඇතුළත් කරලා තිබ්බහම මේ පර්යේෂකයන්ට ඉතා පහසුවෙන් තමන්ගේ පර්යේෂණ කටයුතු සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි ඉන්ටර්ප්‍රිටේෂන්. මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක නැත්තම් අර්ථ නිරූපණය දෙන. එතකොට අපි ප්‍රායෝගික පුරාවිද්‍යාවේදී මේ පුරාවිද්‍යාඥයා ප්‍රායෝගික පුහුණුවක්
නැතුව කොහොමද අර්ථ නිරූපණයක් ලබා දෙන්නේ? ශේෂ්ත්‍රයේ පුරාවිද්‍යාඥයෙක් වැඩ කරන්නේ නැතුව කොහොමද එයා මේ දේවල් පිළිබඳව දන්නේ? ඉතින් ඒක නිසා මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව කියන එක සෑම පුරාවිද්‍යාව ඉගෙන ගන්න කෙනෙකුටම අවස්ථාව ලබා දීලා ඒගොල්ලොන්ට විවිධාකාරයේ අත්දැකීම් හරහා මේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න සලස්වන්නේ අන්න ඒ හේතුව නිසා. එතකොට අර්ථ නිරූපණ ගත්තහම මේ පුරාවිද්‍යාඥයන් විවිධ සොයාගැනීම් අර්ථකථනය කරනවා. අතීත මානව ක්‍රියාකාරකම් මොන වගේද, සමාජ ව්‍යුහයන් මොන වගේද තිබ්බේ, පරිසර ප්‍රතිනිර්මාණය මොන වගේද තිබ්බේ, මේ කැණීම් විශ්ලේෂණ අතරතුර කරන ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් සහ මේ වගේ තියෙන විවිධ දේවල් පිළිබඳව විවිධ ආකාරයේ අර්ථ නිරූපණය දෙන්න මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව ඉගෙනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ ශිෂ්ටාචාර මේ අතීත ශිෂ්ටාචාරවල දේවල් අපි හොයාගන්නේ. එතකොට මේ ද්‍රව්‍ය අවශේෂ අනාවරණය කර ගැනීමට, ලේඛනගත කිරීමට සහ අවබෝධ කර ගැනීමට අපිට ප්‍රායෝගික පුරාවිද්‍යාවේදී පියවරයන් අනුගමනය කිරීම සහ මේ හරහා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් අපි අවසාන පියවර වශයෙන් ගත්තොත් ප්‍රායෝගික පුරාවිද්‍යාව වැදගත් වෙන්නේ ඇයි? මම දැන් අවස්ථා කීපයකදීම කිව්වා ප්‍රායෝගික පුරාවිද්‍යාව අපිට වැදගත් වෙන කාරණා කීපයක්. නමුත් මම මෙතනදී තව සරලව කතා කරන්න ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතියන් තියෙන, එතකොට මේ සම්ප්‍රදායන් මේ ජීවන රටාවන් අවබෝධ කර ගැනීමට තමයි අපි මොන වගේද තිබ්බේ මේ දත්ත අනාවරණය කර ගැනීමට විවිධාකාරයේ පුරාවිද්‍යා කටයුතු සිද්ධ කරනවා. එතකොට මේ කෞතුක වස්තුවල ව්‍යුහයන් සහ නටඹුන් මේ කැණීමෙන් විශ්ලේෂණය කිරීම, කැණීමෙන් පසු විශ්ලේෂණය කරනවා. එතකොට මේවා පුරාවිද්‍යාඥයන්ට ඓතිහාසික තොරතුරු ලබා දෙන්න, මානව ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හේතුවක් බවට පත් වෙනවා. එතකොට ප්‍රායෝගික පුරාවිද්‍යාව සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ මේවා තීරණාත්මක කාර්යභාරයක් සිදු කරනවා. ඉතින් ඒක නිසාම පුරාවිද්‍යාත්මක ස්ථාන අධ්‍යයනය කරලා ඒවා ලේඛනගත කිරීමෙන් අනාගත පරපුරට ඒවා සංරක්ෂණය කරලා විනාශ නොවි, කියන්නේ විනාශ කරන, දැන් ඔයාල දකිනවා ගොඩක් වෙලාවට මේ පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවා, ඒ වගේම කොල්ල කෑම් වලට ලක්. ඉතින් මේ වගේ දේවල් මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක් තියෙනවා නම් ඇත්තටම මේ වගේ හානියක් වෙන්නේ නැහැ. එතකොට අපි ගත්තාම මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව ජාත්මික දියුණු සහ අන්තර්විෂය පර්යේෂණ වලට දායක වෙනවා. එතකොට පැරණි තාක්ෂණයක් මොන වගේද, පරිසරයක් මොන වගේද තිබ්බේ, මානව අනුවර්තනයක් මොන වගේද සිද්ධ වුණේ කියන ප්‍රශ්නවලට උත්තර හොයන්න අපිට ප්‍රායෝගික පුරාවිද්‍යාව වැදගත් වෙනවා. එතකොට මම මෙතනදී තව දෙයක් මතක් කරන්න, ශිෂ්‍යෙක් විදිහට නැත්තම් පුරාවිද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේ ප්‍රායෝගික පුරාවිද්‍යාව හැදෑරීම තුළින් පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, නැත්තම් පුරාවිද්‍යාව සිද්ධ වෙන්නේ මොනවද කියන විවිධ දේවල් අනුගමනය කිරීම තුළින් කැණීම්, ගවේෂණ, ඒ වගේම සංරක්ෂණ කටයුතු, ඉතින් මේ වගේ දේවල් වලට සම්බන්ධ වීම තුළින් ඒ ප්‍රායෝගික අත්දැකීම ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම සමහර රටවල, සමහර රටවල ගොඩක් රටවල යුරෝපය, ඇමරිකාව අපි ගත්තොත් මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යාව ඉගෙන ගන්න ළමයි නැත්නම් පුරාවිද්‍යා හදාරන ශිෂ්‍ය විද්‍යාර්ථීන් ප්‍රායෝගික පරිණමයේ කටයුතු සඳහා මාස 6 සති 6 මාස 3 වගේ කාල සීමාවල සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ස්වේච්ඡා සේවකයන් විදිහට සම්බන්ධ වෙලා ඒ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නවට ඒ ලකුණු ප්‍රමාණයක් හැමරක්. ඒක දැන් අපේ රටේ තියෙනවා පුරාවිද්‍යාව ඉගෙන ගන්න සාමාන්‍ය වේදි උපාධිය සහ විශේෂ වේදි උපාධිය. විශේෂ වේදි උපාධියට අනිවාර්යයෙන්ම පරිශ්‍රණ කටයුතු වලට සම්බන්ධ වෙන්න විශ්වවිද්‍යාල හරහා විවිධ අවස්ථා ලැබෙනවා. නමුත් පුරාවිද්‍යාව බාහිරව ඉගෙන ගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒකට ඒක එකතකින් අපිට
අපේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ පසුබෑමකට හේතුවක් වෙනවා. මොකද පුරාවිද්‍යා අර්ථකථනයක් දෙන්න පුරාවිද්‍යාව පිළිබඳ ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙකු කැමැත්තක් තියෙනවා. ඒගොල්ලොන්ට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා මේ කැණීම් ගවේෂණ කටයුතු වලට සම්බන්ධ වෙලා තමන්ගේ දැනුම දියුණු කරගන්න පුළුවන් වෙනවා. කලින් කාලේ මේ දේවල් වර්ධනය වෙනවා. මොකද ඔයගොල්ලෝ පුරාවිද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒ සම්බන්ධ වේ ස්ථානවලට ගිහිල්ලා ඒ අරහා ඒ ගුරුවරු සම්බන්ධ කරගෙන අවස්ථාව ලබා ගන්න ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න. මොකද ප්‍රායෝගික දැනුම ලබා ගත්තාම ඔයාලට තේරෙනවා පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. එතකොට ඒ පහසුවෙන් ඉගෙන ගන්නවා වගේම නමුත් අනාගතයේදී පුරාවිද්‍යා ශේෂ්‍ර වෙනුවෙන් කටයුතු කරනවා නම් ඔයා තව තවත් දැනුම හොයන්න ඕනි. මොකද පුරාවිද්‍යාව පොතපතට පමණක් සීමා වෙන විෂයක් නෙවෙයි. ප්‍රායෝගිකව අත්දැකීම් තුනෙන් ලබා ගන්න දැනුම විවිධ පරිසරයන් හරහා, විවිධ කලාප හරහා, විවිධ ස්ථාන හරහා මේ ලබා ගන්න දැනුම පුරාවිද්‍යාඥයා ඒ කියන්නේ සන්නද්ධ දැනුමෙන් සන්නද්ධ වෙන්න වෙන්න තමයි මේ පර්යේෂණ කටයුතු නැත්තම් මේ තමන් හදාරන විෂය පිළිබඳව කොන්ෆිඩන්ස් එකක් නැත්තම් මේ දැනුමක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රායෝගික පුරාවිද්‍යාව කියන එක සෑම ශිෂ්‍යයෙකුට විද්‍යාර්ථියෙකුටම ඉතා වැදගත් වෙනවා. ඉතින් තව කාරණයක් මම කියන්න කැමතියි. මම කියවන රටවල විවිධ අවස්ථා දෙනවා කියලා. අනිත් කාරණේ තමයි බොහෝ රටවල්වල පුරාවිද්‍යාවට විශේෂ තැනක් හිමි වෙනවා. ඉතින් රටේ සංස්කෘතිය උරුමය රැකගන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා. ඉතින් ඒක නිසා කුඩා අවධියේ ඉඳලා මේ කැණීමක් කියන්නේ මොකද්ද, ගවේෂණයක් කියන්නේ මොකද්ද, සංරක්ෂණය කරන්නේ කොහොමද, මේ දේවල් මේ පොඩි ළමයාගේ ඉඳලා කියලා දෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලොන්ට ප්‍රායෝගික දැනුම හරහා තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඒකට කෞතුකාගාරයකට ගියොත් කෞතුකාගාරයේ විවිධ කටයුතු දෙන දෙමව්පියෝ එකතු වෙලා හරි විනෝදජනකයි. මේ කෞතුකාගාරවලට ගියපම අපි අර කියන බෝරින් කියලා. අන්න ඒ වගේ කම්මැලි ගතියක් නැහැ. මොකද දෙමව්පියන්ටත් තියෙන දරුවන්ටත් තියෙන ඉතින් ඒ හරහා ඒගොල්ලෝ දේවල් ඉගෙන ගන්න. ඉතින් ප්‍රායෝගික පුරාවිද්‍යාව කියන්නේ එතකොට පුරාවිද්‍යාව ඉගෙන ගන්න අයට පමණක් සීමා විය යුතුයි. ඉතින් ඒකට අපේ රටත් අපි මොන වගේද දියුණු වෙන්න ඕනි කියලා මේ හැම කෙනෙකුටම අවස්ථාව දීලා මේ දරුවෝ මේ පිළිබඳව දැනුවත් කළා. ඇත්තටම දරුවන්ට මේ අර හැම මේ කැණීම් කුඩා භූමියක් විදියට සකස් කළ ඒකේ අර පත් සයින් කරන විදිය, ඒවා මනින විදිය මේ දරුවන්ට කියලා දෙනවා. සමහර කෙනෙක් හිතයි මොකටද මේ දරුවන්ට මේක දෙන්නේ? නැහැ. සංස්කෘතිය ආරක්ෂා කරගන්න, තමන්ගේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කරගන්න නම් කුඩා අවධියේ ඉඳලා මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඉතින් අපේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ තවත් ඉදිරියට දියුණු වෙන්න ඕනේ. මේ වගේ අවස්ථා දරුවන්ට ලබා දෙන්න ඕනේ. ලබා දෙන තැන් තියෙනවා ඉතාම 1%ක් වගේ. ඉතින් ඒව පුළුල් වෙන්න ඕනේ. ඒව පුළුල් වෙලා පුරාවිද්‍යා ශාස්ත්‍රයේ තවත් ඉස්සරහට යන්න ඕනේ සහ මේ දේවල් ප්‍රායෝගික දැනුම තුලින් මේ දේවල් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා ඉතින් ඕගොල්ලොත් තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට ඒ දැනුම සම්ප්‍රේෂණය වෙයි අපේ රටත්. ඒ වගේ මේ දැනුම සම්ප්‍රේෂණය වීම තුළින් අපේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන්න ඔගොල්ලෝ හැමෝම උදව් වෙයි. ඉතින් ඒගෙම උදව් නැතුව සංස්කෘතික උරුමය පුරාවිද්‍යාව ආරක්ෂා කරන්න බෑ. ඉතින් මේ පුරාවිද්‍යා දේවල් කියන්නේ ඔබෙත් මගෙත් අපි සියලු දෙනාගේම ජාතික සම්පතක්. ඉතින් මේ ජාතික සම්පත අපි රැක ගන්න ඕනි. ඉතින් එහෙනම් අපි අලුත් මාතෘකාවකින් නැවත මුණ ගැහෙමු. ඉතින් ප්‍රායෝගික පුරාවිද්‍යාව කොහොමද වැදගත් වෙන්නේ කියලා ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා ලබාගත් දැනුම තව කෙනෙකුට දෙන්න අමතක කරන්න එපා. ඔයා දැනුම දෙන්න දෙන්න ඔයා දැනුමෙන් සන්නද්ධ වෙනවා. විසක ඔයාගේ දැනුම නැති වෙලා යන්නේ නැහැ. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.